दिगे कथावट आदर ओयाव आदर पिलगा मगे चानल इतिंग वीडियो कटे कलिंग आदर इलीवा वीडियो बलला मेवनीम वीडियो तिनपता बलन आसावाक्तो के विश्वास करतराम ऐना मगे चानल सब्सक्राइब करना ඒ වගේම ලයික් කරන්න කමෙන්ට් කරන්න තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න ෂෙයා කරන්න. ඉතින් අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ රෙහාන් රෙක්සි මේ දෙන්නව මොන ගැහිලා ඇවිල්ලා බණ්ඩා කියන දෙයක් සම්බන්ධව. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරෙන් ඉල්ලීමක් කරන්න සූදානම්. ඒ තමයි පාර දිගේ කතාවත් එක්ක රැඳිලි හිටපු ඔයාට අනිවාර්යෙන්ම අවසානයේ වෙන තෙක්ම රැඳුනොත් මේ කතාවේ තියෙන කුතුහලය ගැන තවත් විශ්වාසයෙන් බලන්න පුළුවන් වේවි. ඉතින් ඔයා මේ දවස්වල හොඳටම දන්නවා ඒ තමයි රෙහාන් සරණි. මේ දෙන්නගේ වෙන්වීමත් එක්ක හැමෝටම ඉන්නේ දරා ගන්න බැරි තත්වයක. ඉතින් කොහොම වුණත් රෙහාන් වගේම සරණි මේ දෙන්න නැවත එකතු වෙනකන් තමයි හැමෝම මග බලන්නේ. ඉතින් ඔයා දන්නවා වැඳලි ඉල්ලුව සරණි බණ්ඩගේ ඒ තමයි තමන්ට රෙහාන් වෛද්‍ය කරගන්න උදව් වෙන්න කියලා. මේ වෙලාවේදී බණ්ඩට ගොඩක් කේන්ති ගියා. ඒකට හේතුව තමයි බණ්ඩ කැමති නෑ මේ වගේ යටහත් පහත් වෙනවට, මේ වගේ අසරණ වෙලා වගේ ඉන්නවට. මොකද ඒකට හේතුව තමයි ඒ අසරණකම තමන් ඉස්සරහා පෙන්වන්න ඕනේ නෑ. සරණේ එඩිතර විදියට මේ ලෝකේ ජය ගන්න ඕන නම් තමයි බණ්ඩ ගොඩක්ම කැමති. ඉතින් බණ්ඩ හිතන විදියට බණ්ඩට ඕන කරන්නේ සරණිව සතුටින්ම තියන්න. සමහර වෙලාවට කසාද බැඳපු රෙහාන්ටත් වඩා බණ්ඩ සරණිව සතුටින් තියන්න උත්සාහ කරනවා. ඉතින් ඒ උත්සාහය ගොඩක් තැන්වලදී සාර්ථක වෙලා තියෙනවා වගේම ගොඩක් තැන්වලදී අසාර්ථක වෙලා තියෙනවා. හැබැයි උනාට අසාර්ථක වෙන්න අසාර්ථක වෙන්න හැම තිස්සෙම වගේ උත්සාහ කරන්නේ තව තව සරණිව කොහොම හරි කරලා එයාගේ ටාගට් වලට එක් කරගෙන යන්න. ඉතින් රෙහාන් නැතුව ජීවිතේ ඉස්සරහට අරගෙන යන්න බෑ කියන එක හොඳින්ම දන්නවා බණ්ඩා. අනේ දන්න නිසාම තමයි බණ්ඩා මේ දවස්වල සරණිට ගොඩාක් උදව් කරන්නේ. ඒ වෙනුවෙන් තමයි දැන් රෙහාන්ව මුණ ගැහෙන්නත් ගියේ කියන එක අපි හොඳටම දන්නවා. ඉතින් කොහොම හරි කරලා දැන් බණ්ඩා එනවනේ නැවතත් අඟුලානට. ඉතින් සරණිවයි ඒ වගේම මාටියා යාළුවෝ සෙට් එක මුණ ගැහෙනවා ආයේ මොහතාවක්. ඉතින් ඒ මුණ ගැහිලා මොන වගේ දෙයක් කියයිද? අනිවාර්යෙන් බණ්ඩ කියයි කොළ ලයිට් එකක් දැක්ක කියලා. ඒකට හේතුව විදියට බණ්ඩ කියන්නේ රෙහාන් වැඩි දවසක් යන කලින් සරණිත් එක්ක ජීවත් වෙන තීරණය කරනවා කියලා. ඉතින් අද වෙනකොටත් රෙහාන්ට සරණි නැතුව ඉන්න බැරි තත්වයක් උදා වෙලා තියෙනවා වගේම රෙක්සි කතා කරන විදියනොත් හොඳටම තේරෙනවා කියලා කියයි. රෙහාන්ටයි සරණිටයි එක ගෙදරක ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මේ ගැන දැනගත්තට පස්සේ අනිවාර්යෙන්ම ලොකු සතුටක් ඇති කරගන්න සරණිට පුළුවන් වෙයි. අර අසරණකම නැති වෙලාම යයි කියලායි බලාපොරොත්තුවා.